එකක් තමයි මේ මේක මේක සැපෙවුම කන්ට්‍රෝල් කරන්නේ කොහොමද දෙවෙනි එක තමයි ඩිමාන්ඩ් එක කොහොමද කන්ට්‍රෝල් කරන්නේ තුන්වෙනි එක තමයි ඒකට අවශ්‍ය නීති රීති ප්‍රතිපත්ති දැන් මෙච්චර කාලයක් ගත්තොත් අයිස් වලට අල්ලුවාම අතරංගුවට ගන්න බැරි තත්ත්වයක් තිබුණා නමුත් මේ ගියසුමානෙට විතර වගේ පාර්ලිමේන්තුවේදී අනුමත වුණා අයිස් ග්‍රෑම් දෙකක් තියාගත්තොත් ඒ වෙනුවෙන් අතරංගුවට ගන්න පුළුවන් මරණීය දඬුවම් පවා දෙන්න පුළුවන් මට්ටමක් දැන් ඇවිල්ලා තියෙනවා දැන් මෙච්චර හෙරොයින් වලට අදාළ විදිහටම තියෙන නමුත් දැන් ඉස්සර තිබුණේ නැහැනේ ඒ වගේම තමයි අන්තරාකාය විශේෂ පාලක මණ්ඩලෙ පුළුවන් වුණා මේක ඇතුළට තවත් ඔය ද්‍රව්‍ය දාලා ඒ කියන්නේ ලිස්ට් එකක් දුන්නා ඒ ලිස්ට් එකම ඇතුළත් කරලා තිනවා ඒකට ඒව තමයි අර සාමාන්‍යයෙන් මේ අනිසි ලෙස පාවිච්චි කරන මේ 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 ගන්න පුළුවන් මද්ද්‍රව්‍ය තිනවනේ ඔය ෆාමසි එකකින් වුණත් ඔය මානසික රෝග වලට දෙන ඒව තිනවන දැන් ඒව පවා අපි ලිස්ට් කරලා තිනවා ප්‍රිස්ක්‍රිප්ෂන් නැතුව ගත්තොත් ඒව පිළිබඳව ඒගොල්ලන්ට පුළුවන් අතඩංගුවට ගන්න දැන් නීතිය එක්තරා ආකාරයකට ශක්තිමත් වීමක් මේ පහුගිය කාලෙදී වුණා ඒක ධන ඍණ දෙකම තියෙනවා ඉතින් ඒ වගේ එතකොට හැබැයි එක දෙයක් තියෙනවා ඉස්සර කිලෝ මේ ග්‍රෑම් දෙකට දුන්න මරණීය දඬුවනේ දැන් ඒක පහ දක්වා ඉහළ දාලා තිනවා ඒවයි තර්ක තියෙනවා සමහරක් වෙලාවට මේ භාවිතා කරන මිනිහෙක් ගත්තොත් එයා දවස් දෙකේ වේල කියන්නේ ග්‍රෑම් දෙක එනවා ගොඩක් වෙලාවට. ඒතර අපි යාව අරගෙන යාව මරණීය දඬුවම දෙනවද නැද්ද කියන ප්‍රශ්නේ නීතිඥයොත් මතු කරා. ඒතර ඒ වෙනුවට පුනරුත්ථාපනය කියන අන්න හරි. ඒතකොට යාට කරන්න ඕනේ මේ මේ සමාජයේ එයාට රැවටෙන්න ඉඩ දීපු හින්දානේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. යාට ජාවාරමකට රැවටෙන්න ඉඩ දීපු නිසා. ඒතකොට එහෙමනම් නිවාරණ අධ්‍යාපනයේට එයාගේ සිරගත වීම බන්ධනාගාරගත වීම යාව එයාගේ ජීවිතේ නැති කරනවා නම් ජීවිතේ නැති කිරීම ගැන වගකීම ඒ නිසා තමයි මේ නීතිය යෙදවීමේදී අපිට අම්මාකාරයක සැලකිලිමත් වීම වැදගත්. මේ ඉල්ලු මඩු කිරීම, සැපි මඩු කිරීම කියන ඒවා අතිනතල්ලන් යන්න ඕන කාරණා. ඒතර සාමාන්තර යන්න ඕන. ඊට පස්සේ හරි ප්‍රතිපත්තිය. හා ඊට පස්සේ හරි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවාද කියන කාරණා. ඉතින් ඒ නිසා මේකෙදි එකක් තමයි ඉල්ලුම තියෙන තාක්කල් මේ කොච්චර සැපීම පාලනය කරත් වෙන තැන් වලින් ඕක එනවා. මොකද ඒකට හේතුව අර ඩිමාන්ඩ් එක තියෙන. හැබැයි ඩිමාන්ඩ් කරන්නේ අපේ ඒකත් අන්තිමට ගත්තම සාමාන්‍ය වෙළඳපොළ හැසිරීමන්නේදී. හරි පැහැදිලිව වෙළඳපොළ හැසිරීම. ඒතකොට ඩිමාන්ඩ් එක තියෙන්නේ මේ බොරු වලට.